කරන වැඩේ විනෝදයෙන් කරන එක හොඳයි. හැබැයි විනෝදයෙන් වැඩ කරන්න ගිහිල්ලා වැඩ නොකර ඉන්න එක හරි නරකයි. අපි බහුගිය සිකුරාදා නවත්තපු තැනින් අද පටන් ගන්නවා චිරාන්. ගොඩක් අයට අදත් වැඩට යන්නේක ප්‍රශ්නයක්. හැබැයි වැඩට යන්නේ නැති එක හොඳයි කියලා හිතන අයත් ගොඩක් ඉන්නවා. ඒ නිසා නිවාඩුවක් දුන්නම හරි සතුටින් ඒක බාර ගන්න අයත් ගොඩක් ඉන්නවා. හැබැයි නිවාඩු දීලා රට ගොඩ දාන්න පුළුවන්ද කියලා අපි හැමෝම එකතු වෙලා ආයෙත් හිතන්න ඕනේ. අර මුලින් අහපු ගීතය රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රටේ වැඩි දෙනාගේ අදහස කියාපානවා නේද? වැඩට යන්න නියමිත වේලාවට වඩා පරක්කු වෙලා තමයි වැඩට යන්නේ. ඒ ගිහිල්ලත් නියමිත හෝ පවරන ලද වැඩේ වෙනුවට රාජකාරිය වෙනුවට පෞද්ගලික කාර්යයට තමයි වැඩි ඉඩක් දෙන්නේ. තේ බොන්නයි කන්නයි ඊට පස්සේ ලෑස්ති වෙන්නයි ගිහාම ඉතුරු වෙලාව ඉවරයි. ඉතුරු වෙලාවත් ඉවරයි. පොඩ්ඩක් හරි වැඩක් කරන්න හිතුනොත් ඒක කරන්නෙත් ඉවිගමනින්. ඒ නිසා සේවයේ බලාපොරොත්තුෙන් එන අයට නැවත නැවත රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. එතකොට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රටේ වැඩි දෙනෙක් හිතන්නේ ඔහොම. ඔබ රාජ්‍ය සේවකයෙක් නම් මෙච්චර කල් ඒ ගැන හිතුවේ නැත්තම් දැන් ආයිත් ඔබ ඒ ගැන හිතන්න ඕනේ. හේතුව රාජ්‍ය සේවය රටට බරක් කියලා කියනවා. දැන් කියනවා විතරක් නෙමෙයි ඒක දැනෙන්න හැරලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට නිවාඩු දෙන්න පටන් අරන් තියෙනවා නේ රටේ. තෙල් ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ වැටොප් ගෙවීම් කරන්නේ මුදල් අච්චු ගහලා කියලා කියනවා. ඔය තෙල් ප්‍රශ්න තියෙනකොට එන්න යන්න අමාරුකම් තියෙනකොට ගෙදරටලා ඉන්න කියලා කියනවා. හැබැයි පෞද්ගලිකාංශයයිට එහෙම කියන්නේ නැහනේ. ඒ කියන්නේ පෞද්ගලිකාංශයය සමහර විට ඔබට වඩා දෙයක් රටට කරනවද දන්නේ නැහැ. නේ? වැටොප් ගෙවන්නේ රටේ සල්ලි අච්චු ගහලා. අලුතෙන් සල්ලි අච්චු ගහලා. එතකොට ඒකේ බලපෑම මුළු රටටම වෙනවා. රාජ්‍ය සේවයේ ඉන්න 115කට ආසන්න පිරිස සහ විශ්‍රාමිකයන් නඩත්තු කරන රටේ ආදායමෙන් 80%ක් 100ක් හම්බ කරොත් 80ක් කරනවා කියලා කියනවානේ. එතකොට 2,20,00,000 ජනතාව 115ක් රාජසේවකයන් සහ විශ්‍රාමිකයන් ආසන්න වශයෙන් 10%ක් හෝ 15%ක් නෙමෙයි. එතකොට ඉතුරු 85%ටම ඉතුරු වෙන්නේ රටේ ආදායමෙන් 20%යි නේ. ඒ නිසානේ බරක් කියලා කියන්නේ. දැන් ඒක කොච්චර දැනිලාද කියනවා නම් නෝපේ දාලා රට යන්න කියලා කියන දරට ඇවිල්ලා. ඒ නිසා ඔබ රාජසේවකයෙක් නම් ආයිත් ඔබ ගැන ඔබ කරන සේවය ගැන හිතන්න. හැම කෙනෙක් ගැනම නෙමෙයි මේ කියන්නේ. නමුත් බොහෝ රාජසේවකයන් පිළිබඳ බොහෝ දෙනෙක්ට තියෙන අදහස මේ කියන්නේ. හැබැයි මේ අදහස වෙනස් කරන්න පුළුවන් වෙන්නේත් ඔබටම. නිල්චන් මේ ඒ අදහස වෙනස් කරපු පිරිසක් නැතිනම් බැලුම් ගල බී පොසිටිව් ගවේෂණයේදී අපිට හම්බුණා. දැන් මේ සිකුරාදා දවස වගා කටයුතු වෙනුවෙන්නේ නිවාඩුව ලබා දුන්නේ. නිවාඩුවක් දුන්නා. ඒ නිවාඩුව මේ ගෙදරට වෙලා ඉන්න නෙමෙයි දුන්නේ කෘෂිකාර්මික කටයුතු වලින් යොදා ගන්න කියලා. මොකද උග්‍ර ආහාරයෙන් ගියක් කියන මේ ආහාරගින මොහොන දෙන්න නම් අපි වවා ගන්න ඕනේ, වවාගෙන කන්න ඕනේ. ඒ නිසා තමයි නිවාඩුව දුන්නේ. හැබැයි අපි මේ ගවේෂණය කරනකොටත් මේ නිවාඩු දෙන්න කලිනුත් මේ කටයුත්ත කරපු රාජ්‍ය සේවකයෝ අපිට හම්බුණා. නිවාඩු දෙන්න කලින්ම වගා කරන්න පටන් ගත්ත අය. එහෙම එක්කෙනෙක් තමයි ඩිලිෂාන් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පතිතුමන් කමල් ආරියසිංහ මහත්මයා. විශේෂත්වයක් තියෙනවානේ. අපි ඔහු ගැන යුවරළියේ වැඩසටහනකදී තනාවරණ කළා. එතනදී කියවිච්ච දේ තමයි ඔහු මේ වගා කරන්නේ ඔහුගේ ගෙදර නෙමෙයි. ඔව්. නිවාඩු අරන් ගෙදර ඉඳන් ගෙදර වගා කරන වැඩක් නෙමෙයි මේ. ඔව්. ඔහු වගා කරන්නේ ඔහුගේ වැඩබිමේ. පාසල් භූමියේ. අපි එතුමන්ගෙන් කතාව පටන් ගමු. අපේ ධර්මරාජ විද්‍යාලයේ තියෙනවා පාසලේ මුළු භූමිය අක්කර 60ක් පමණ 56ක් විතර. ඉතින් මේකේ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ මේ වගා නොකළ කැලෑ භූමිය. ඉතින් මම මේ දැන් මේ වෙලාවේ කාලයේ හැටියට මේ භූමිය සුද්ධ කරගෙන මායිම් පිරිසකර කරගෙන අපි ආරම්භ කරලා තියෙනවා මූලික වශයෙන් ප්‍රධාන සුළු අපනයන භෝග වර්ග වගා කරන්න. මොකද හේතුව මේ බෑවුම් සහිත පොළොවේ එළවලු වගා කරන්න බෑ. එළවලු වගා කරන්න බෑ. ඊළඟ සත්තුන්ගෙන් වෙන හානිය ඌරෝ ඉන්නවා, රිලව් වෙනවා, ඉත්තෑබු වෙනවා. ඉතින් ඒ නිසා ඒ හානියක් ගැන හිතලා කුසුළු අපනයන භෝග වගාවක්. ඉතින් දැනට අපි කුරුඳු, සාදික්කා, පුවක්, කොකෝවා ඒ වගේ වර්ග පැල වර්ග හිටවල සේර, කහ ඒ වගේ පැල හිටවල මේ භූමිය කුසුළු අපනයන භෝග භූමියක් බවට පත් කරන්න අපිට තියෙන අකර 20ක් විතර වවන්න වගා කළ හැකි භූමියක්. ඇත්තටම මේ මේක ඉතින් මං අදහසක් විදිහට කිව්වහම මට උදව් කරන්නත් කණ්ඩායම ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව ඊළඟට ලීනියා ක්ලෝතින් ආයතනේ මේ ඔක්කොම එකතු වෙලා අපි දැන් වගා කරන තීර අක්කර 5ක් විතර. ඒක තමයි දැනට කරලා තියෙන්නේ. දැනුත් අපි මේ වගා භූමිය ඉඳගෙනමයි මේ ඔබට මම කතා කරන්නේ. ඉතින් මේක දැන් ඉදිරියට අපිට ඩොලර් උත්පාදනය කරන්න පුළුවන් මේ රටේ පාසල්වල මෙහෙම වගා භූමිය ආරම්භ කළොත් කියලා මට හිතෙනවා. ඒක තමයි අපි මේ පොඩි ආරම්භයක් දෙන්න හදන්නේ.
දැන් රටේ පාසල් නඩත්තු කරන්නේ බජට් එකෙන් වෙන් කරන මුදල් වලින් නේ. ඔව්. දැන් පාසල මෙහෙම වෙනස් විදිහට හිතන්න පටන් ගත්තොත් පාසලට පුළුවන් රට නඩත්තු කරන්න ඩොලර් අරන් එන්න. ඔව්. දැන් මේ ධර්මරාජ විද්‍යාලයේ එතන තමයි තල්ලු කරන් යන්න හදන්නේ මේ විදුහල්පතිතුමා මේ කියවෙන විදිහට. දැන් ඊළඟට අර තමයි මම මුලින් කිව්වනේ චිරන් විශේෂත්වයක් තියෙනවා. එතුමා වගා කරන්නේ ගෙදර නෙමෙයි පාසල් වත්තේ කියලා. ගෙදරත් වගා කරනවා. ඔව්. පාසල් වත්තේ වැඩබිමේ තමයි වගා කරන්නේ. ඉතින් ඔබටත් ඒක කරන්න පුළුවන්. ඔබේ ඔබේ වැඩබිම මහා ඉඩක් තියෙන අක්කර 60ක් තියෙන පරිශ්‍රයක් වියතුම නැහැ. සමහර විට මේ තට්ටු ගොඩනැගිල්ලක එක් තට්ටුවක වෙන්න පුළුවන් ඔබේ කාර්යාලය තියෙන්නේ. හැබැයි ඕකේ විසිතුරු පැලනම් වවලා තියෙනවනේ. නේ ඒ විසිතුරු පැලේ වෙනුවට රීප්ලේස් කරන්න පුළුවන්. පළයක් නෙලා ගන්න පුළුවන්, අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්, පුංචි පැලයක් ඒක ඔබට නඩත්තු කරන්න පුළුවන්. එතකොට වවන්න කියලා වෙනම නිවාඩු දෙන්න ඕනේ නැහැ. එතකොට gedara ඉඳන් වවන්න ඕනේ නැහැ. අපි පහුගිය සිකුරාදා පෙන්වලා දුන්නා වවනවනම් වවන්න ඕනේකම තියෙනවනම් එක පැයකුත් ඇති. ඔව්. දැන් නිලචන් මේ පටිගත කිරීම අපි සිදු කළේ පසුගිය සෙනසුරාදා. දැන් රාජකාරී වශයෙන් ගත්තොත් ඇත්තටම නිවාඩු දවසක් පාසල් නිවාඩු වෙන්නේ. හැබැයි එතුමා මේ පටිගත කිරීම කරන්න වෙලාව වෙන් කරගත්තෙත් වගා භූමියේ ඉන්න ගමන්මයි. ඒ කියන්නේ මේ නිවාඩුවක් අරන් ගෙදර ඉඳන් වගා කරා නෙමෙයි. නිවාඩු දවසේ ඉස්කෝලට ඇවිල්ලා වගා කළා. ඔව්. දැන් සාමාන්‍යයෙන් මේ අක්කර 25ක් විතර වවන්න පුළුවන් කියලා කිව්වා. අක්කර 25ක් වවන්න මේක විදුහල්පතිවරයෙකුට හෝ මේ කීප දෙනෙකුට බෑනේ. ඒකට යම් පිරිස් බලයක් ඕනේ, ශ්‍රම බලයක් ඕනේ. අපි ඇහුවා එතුමන්ගෙන් කොහොමද මේ ඒ කටයුත්ත එතුමන් කරගත්තේ කියලා. ඔබතුමන් මේ කටයුත්ත වෙනුවෙන් පාසලේ අනද්දෙන කාර්ය මණ්ඩලයේ සහාය ලබා ගත්ත බව වාර්තා වුණා. කොහොමද ඒක පරිසිදු කළේ? ඒගොල්ලොන්ට දැන් ගොඩක් දැන් අපේ ලංකාවේ විශේෂයෙන්ම ජාතික පාසල් වල ඉන්නවා අතිරික්ත අනද්දෙන කාර්ය මණ්ඩලයක් විශාල සංඛ්‍යාවක්. අනද්දෙන කාර්ය මණ්ඩල කියන්නේ ඒගොල්ලෝ පාසල් කම්කරුවෝ, සනීප ආරක්ෂක කම්කරුවෝ ආදී වශයෙන් පත් කරපු විශාල සංඛ්‍යාවක් වෙන සේවා සහායකයෝ. ඉතින් මේ අය ඇත්තම ඌන සේවා උපයෝජනයක් වෙන්නේ. ඒ කියන්නේ මේගොල්ලන්ට වැටුප් ගෙවනවා. නමුත් නිශ්චිත රාජකාරී විශාල සංඛ්‍යාවක් පවරලානේ. එතකොට දැන් ඇත්තම අපේ මේ අනද්දෙන කාර්ය මණ්ඩලය දැන් මේ වට වතුර දානවා, වලවල් කපනවා, පැල හිටවනවා, මේවා රැකබලා ගන්නවා. ඉතින් මේ ඒකයි තනතුරු ભેදයකින් තොරව හැමෝම මේ කටයුත්තට දායක වුණා. ඉතින් ඒක විශාල ආයෝජනයක්. මොකද විශේෂයෙන්ම මේ අපි රජයේ සේවකයන්ට වැටුප් ගෙවනවා. ඒ වැටුප් වලට හරියන වැඩ ඉවල යොදවා ගැනීම ආයතන ප්‍රධානීන්ට පැවරලා තියෙනවා. ඒ නිසා නිර්මාණශීලීව මේ වැඩ දැන් ඒගොල්ලන්ට පැවරලා තියෙන රාජකාරියමද මේක කාට හරි ප්‍රශ්නයක් කරන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ තමන්ට තියෙන රාජකාරියට වඩා වැඩි ප්‍රමාණයක් මේ රට වෙනුවෙන් ඉටු කරන්න අද පොළඹවන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා අපේ අනද්දෙන කාර්ය මණ්ඩලයේ මහත්වරු සියලු දෙනා මේ කාන්තාවොත් ඇතුළුව සියලු දෙනා මේකට දායක වුණා. ඉතින් මේක ඒගොල්ලන්ට පොඩි ආශ්වාදයක් තෘප්තියක් ලැබිලා තිනවා මේකින්. ඒ නිසා ඒගොල්ලෝ ඒව රැකබලා ගන්නවා. මොකද ඒගොල්ලන්ට තමන්ගේ බව දැනෙනවා මේ. ඉතින් ඒ නිසා අතරම ඒක හරි වැදගත් වෙයි. අනික අයටත් මේක පණිවිඩයක් විදිහට කියා ගන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා. චිරන් පෞද්ගලිකව මමත් පාසල් බොහොමයක් එක්ක සමීපව ඇසුරු කරනවා. ඔව්. එහෙම ඇසුරු කරද්දී දැකපු දෙයක් තමයි බෙල් එක ගහන්න විතරක් සමහර විට සේවකයෙක් ඉන්නවා. නේ? තව සේවකයෙක් ඉන්නවා. එයාගේ වැඩේ තමයි මේ ඔෆිස් එකේ ඉඳන් පන්තියට රෙජිස්ටර් එක ගෙනහිලා දෙන එක. එච්චරයි. රෙජිස්ටර් එක ගිහින් දෙන එක විතරයි වැඩේ. ඒතර ඒ වෙනුවේ මාසෙ අන්තිමේ පඩියක් ගෙවනවා. තව සමහර විට සේවක පිරිසක් ඉන්නවා මේ පාසලේ ප්‍රධාන ශාලාව අතුපතු ගන්න. හැබැයි ඒක අතුපතු ගන්න අම්මලා වෙනම කැඳවනවා. ඊට පස්සේ අරගොල්ලෝ ඒක දිහා බලාගෙන ඉන්න. ඒක තමයි ඒගොල්ලෝගේ වැඩේ. ඒතර එහෙම වෙලා තියෙන්නේ මේ ඕනතනටයි එපාතනටයි ඕනාවට වඩා සේවකයන් බඳවා ගැනීම නිසා. මේ රාජසේවයේ බඳවා ගැනීම ගැන නැතෙම් බැලුම් ගලා අපි අනාවරණ ගණනාවක් කළා. ඒ කියන්නේ මේ බඳවා ගැනීම සම්බන්ධයෙන් සූදානම් වෙනකොට අනාවරණ කිරීම කළා මේකේ අහිතකර බලපෑම පෙන්නවා. දැන් ඒ අහිතකර බලපෑම තමයි ලිෂන් අපි මේ විඳින්මින් ඉන්නේ. උපාධිධාරීන් බඳවා ගත්තා. ඊට පස්සේ මේ අඩු ආදායම් ලාභීන් ගෙන් කියලා තවර කියා ලක්ෂයක් කියලා ශ්‍රම බලකායක් පිහිටෙව්වා. හැබැයි ඒ බලකායට ශ්‍රමය ආයෝජනය කරන්න තැනක් නැහැ. ඒතර ඕක කියවුනේ අර සමෘද්ධි ප්‍රතිලාභීන් තමයි මේක දෙන්නේ. ඒ අරහා උන්ට ආදායම් මාර්ගයක් හදනවා. එතකොට සමෘද්ධිය වෙනුවෙන් වැය කරන්න වෙන මුදල අපිට අඩු කරගන්න පුළුවන්. දැන් එහෙම අඩු වෙලාද ඒ කියන්නේ? ඒක තමයි ගණන් හදලා පෙන්වන්න පොඩ්ඩක් අපිට සමෘද්ධියට කොච්චර මුදලක් අඩු වෙලාද අර ආදායම් වැඩි වීම නිසා කියලා. ඉතින් මේ රැකියාගත්තු ගොඩක් අය කරන්න දෙයක් නැතුව ඉන්නවා. සමහර කෙනෙක් රැකියාවේ යෙදෙන්න කැමති, වැඩක් කරන්න කැමති. හැබැයි කරන්න වැඩක් නැහැ. නේ? එතකොට මේ සමහර විට උපාධිධාරියෙක් ඒ ගුරු වෘත්තිය සඳහා පුහුණු වෙච්ච කෙනෙක් අනියුක්ත කරලා තියෙනවා නිකන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට. ඒකවල මේසිකුත් නැහැ, පුටුවකුත් නැහැ, කරන්න වැඩකුත් නැහැ, උඩ බලන් ඉඳලා යනවා. ඔව්. ඒතර ඒගොල්ලන්ගේ වැඩේ තමයි ඇවිල්ලා පොඩක් ගැහණු ළමෙක් නම් නේද මේකප් එකක් දා ගන්නවා, තේක බොනවා, අනිත් කෙනාට ඒක හදලා දෙනවා. ඕක තමයි වැඩේ. හැබැයි එහෙම නැතුව අපි සොයන් හිතමු දැන්. අපි අපිට පුළුවන් දේ අපි කරමු. මේ බලන්න මේ විදුහල්පතිවරයා. ඒකට එක ආදර්ශයක් නේ. තමන් හිතුවා කවුරුත් කිව්වේ නැහැ නේ ඇවිල්ලා වවන්න කියලා. දැන් මේ අක්කර 60 අවුරුදු ගාණක් තිස්සේ තිබ්බා. ඒතර එතුමා මේක දැකලා මේකේ වවන්න ඕනේ කියලා තීරණය කළා. ඔව්. අපිට පුළුවන්
අපි වෙනස් වෙන්න. අපි වෙනස් වුණොත් විතරයි රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නිල්ෂන් දැන් අපි මේ කතා කරේ පාසල් භූමියක් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් යම් ඉඩකඩක් පාසල් භූමියක තියෙනවා. හැබැයි මේ පොලිසියක සාමාන්‍යයෙන් මේ කොළඹ නගරේ තදාසන්න ප්‍රදේශයක තදාසන්න නගරයක තියෙන පොලිසියක එහෙම ලොකු ඉඩක් නැහෙනි. සාමාන්‍යයෙන් බොහෝ පොඩි ඉඩක් තියෙන ඒ තියෙන ඉඩේ මේ පොලිසියේ බිල්ඩින් එකවත් හරියට තියාගන්න ඉඩක් නැහැ සමහර වෙලාවට. එහෙම තැනක් තමයි මරදාන පොලිසිය කියලා කියන්නේ. මරදාන පොලිසිය ඔයසි මහත්තයා ප්‍රධාන පොලිස් පරීක්ෂක AGI කී අපලතොටු මහත්මයා නියම වැඩක් කරලා තියෙනවා. ආහ්. අපි දැක්ක මේ පොහොගේ දවස්වල ඔබතුමා කරපු යම් කටයුත්තක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා මේ මරදාන පොලිසියේ භූමියේ යම් වගා කටයුත්තක් කරලා තිබුණා. අපි කැමති ඒ සම්බන්ධයෙන් දැනගන්න ඔබතුමාගේ. ඔව් පොලිස් භූමියේ තියෙනකොට අපි නිකන් පාළුවට ගෙල්ලා තියෙනවා. කොළඹ මට එක ප්‍රධාන පාරේ තමයි මේ මුණලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන පාරේ මිනිස්සු නිතරම යනවා එනවා. මෙතන අපිට මේ පොඩි භූමි ප්‍රමාණයෙන් වුණත් වගා කරගන්න පුළුවන් කොම්පෝස්ට් පොර හරි කුකුල් පොර භාවිත කරලා වගා කරගන්න පුළුවන් කියන අදහස මගේ දැන් පොලිසියේ වැඩ බාරගත් දවස් නම් ආවා. ඊට පස්සේ මම එක සුද්ධ භාවිත කරලා දැන්ට එළවලු වර්ග 18ක් විතර කුකුල් පොරත් සමග මිශ්‍ර කරලා අපි හදලා තියෙනවා. ඒක දෛනික පරිභෝජනීය නිලධාරීන්ගේ පරිභෝජනීය ගොටුකොල්ල පවා අපි වගා කරලා තියෙනවා මේ ස්ථානයේ. පොලිසියත් බලලා තියෙනවා නේද? අර සිකුරාද නිවාඩුව පොලිසියර නෑ. ඔව්. හරි අනිත් එක තමයි පොලිසියර තියෙන වැඩ හිතන්නකෝ. දැන් වෙන එකක් තියා දැන් ඉන්ධන පොලිම එහෙම එහෙ කරලා කලමනාකරණය කරලා දෙන්න ඕනේ. ගෑස් පොලිම කලමනාකරණය කරලා දෙන්න ඕනේ. එතකොට පොලිම් වල ඉන්න අය කුපිත වෙලා කලහ කරගන්න පටන් ගත්තら මෙතෙන්ට ගිහිල්ලා ඒ තත්ත්වයන් පාලනය කරන්න ඕනේ. පොලිම් පාලනය කරනවා විතරක් නෙමෙයි සාමාන්‍ය රාජකාරී. සාමාන්‍ය රාජකාරී ටික රථ වාහන තද බදයන් වලක් වාලන්නට ඕනේ. එතකොට අපරාධයක් පිළිබඳ තොරතුරු ලැබුණාම ඒක හොයාගෙන ගිහින් අපරාධකරුවන් අතරංගුවට කරන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ මරදාන පොලිසිය නිලචන් හොඳේ. මරදාන පොලිසිය කියලා කියන්නේ මේ තදාසන නගරයක වැඩ ගොඩක් දෙන පොලිසියක්. එහෙම තියෙද්දි කෝ වෙලාව කවුද මේවා කරන්නේ? මේ කවුරු හරි හයරකට අරගෙන කුලියට දීලා වැඩේ කරනවද නැත්නම්? සහ මේ අතිරික්ත සේවක ඉන්නවද අපි අහන්න බෑ. එතුමන් අපි අහුවා ඒ ගැන. දැන් මේ අපේ බොහෝ දෙනා මේ වෙලාවේ නගන චෝදනාවක් තමයි අපිට ඉඩ කඩ නැහැ නැත්නම් මේවා රාජ්‍ය සේවක විදිහට අපිට කරන්න බෑ අපිට වෙලාවක් නැහැ කියලා. හැබැයි ඔබතුමන් මේ දේවල් තමන්ගේ නිලධාරින් එක කරලා තියෙන්නේ රාජකාරී වෙලාවෙන් පිටද නැත්නම් රාජකාරී කරන ගමන්මද මේ දේවල් කරලා තියෙන්නේ? කොහොමද අපි ඒක පැහැදිලි කරොත්? ඒක බොරු කතාවක්. අපි රාජකාරිය කොච්චර රාජකාරියත් බවුලව තිබ්බත් අපි ඒ සඳහා කැපවීම කරලා උනන්දුව කරලා කරන්න බෝලා රාජකාරී බවුල වුණත් ඒක ක්‍රීම හැකියාව තියෙනවා. ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ප්‍රමාණය පොඩි ඉඩ ප්‍රමාණයක විශේෂයෙන් අපි ජස් හතරක පහක පමණ භූමි ප්‍රමාණය තමයි මේ සියලුම දේවල් තියෙන්නේ. දැන් සමහරක් එළවලු පළදාවල් අරගෙන අවසන් වෙලා තියෙනවා. නැවත අපි අලුතෙන් දාලා තියෙනවා. ඒතර ඒ විදිහට පොඩි වෙනසක් කරන්න ඒ පොඩි වෙනස ලොකු ප්‍රතිඵලයක් ජනිත කරනවා. ඔව්. ඔබට ඒ පොඩි වෙනස කරන්න පුළුවන්. ඔරලෝසුවේ කටු ගැනගෙන ඉන්නේ නැතුව තේ වේලාව එනකන් ඒ වේලාව ඔබට පළදායිව ආයෝජනය කරන්න පුළුවන් වුණොත් නිවාඩු අරන් ගෙදර ඉඳන් වවන්න ඕනේ නැහැ. වවන එක විතරක් නෙමෙයි. පළදායිව වේලාව ආයෝජනය කළ හැකි තවත් දේවල් තියෙනවාද? ගෙදර හිටියම කරන්න පුළුවන් ටික වැඩි වෙයි නේ. ඔව්. net fm බැලුම්ගල YouTube channel එකට එන්නකෝ නේ. පිට රටින් තෙල් ගේනකන් ඉන්නේ නැතුව අපිට අපේ රටේ තෙල් හදන්න පුළුවන්කම තියෙනවා. ඒ තාක්ෂණය තියෙනවා. හදන විදිහ අපි කියලා දීලා තියෙනවා. ඉතින් gedara ඉඳන් ඩීසල් ටික හදා ගන්න උත්සාහ කරන්නකෝ. පොලිමේ රස්තියාදු වෙන්නේ නැතුව සමහර දැන් මට මේ ළඟදී කෙනෙක් හම්බුණා. දවස් 3ක් පොලිමේලු. එතකොට තෙල් ගහගෙන තියෙනවා රුපියල් 8000ක. කාර් එකක් තමයි අරන් ගිහින් තියෙන්නේ. හැබැයි මට කියනවා 8000ක තෙල් ගහ ගන්න තව 8000ක් වියදම් වුණාලු ඒ කාලය මරන්න පොඩි ඔය සප්පායම් වීම සඳහා දන්නව මොනවද කියලා කියන අහන අය දන්නවනේ. ඒ වෙනුවෙන් දැන් බලන්න ඔය ගෙදරින් දැන් ටෙලිටි හදාගත්තා නම් ඉවරයිනේ. එහෙම වෙනස් විදියට හිතන්න පුළුවන්කම තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමත් මේ ළඟදී හරි සැර කතාවක් කියලා තිබ්බා. ඔව් අපි එතුමගෙන් මේ කාරණා සම්බන්ධුනුත් ඇහුවා. මොකද දැන් මේ මොහොතේදී මේ රාජ්‍ය ආයතනවල සැහෙන පිරිසක් ඉන්නවා අතිරික්ත සේවකයෝ. ඒතර දැන් මේ සිකුරාදා ලබා දෙන නිවාඩුව ඒගොල්ලොත් අර අපි කියන වගේ සොමිය ගෙදෙට්ට වෙලා හිටියොත් මොකද පඩි ගෙවන්නේ අපි දිල්ෂා? ඒ කියන්නේ එනිවාඩුවේදී පාටි දාලා හදියන්නේ නැහැ. නෑ, ට්‍රිප් ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් අපි ඒ කාරණාව සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමාගෙන් ප්‍රශ්න කළා. බොහෝ රාජ්‍ය ආයතනවල අතිරික්ත රාජ්‍ය සේවකයෝ ඉන්න විශේෂ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පසුගිය කාලයේදී මඳවාගත්ත රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ඔවුන්ට මේ කටයුත්තට සම්බන්ධන පුළුවන්කමක් තිබෙනවද? එහෙනම් කොහොමද කටයුතු කරන්න ඕනේ? ඔව්, ඇත්තටම මේ වෙලාවේ අපි බලන්නේ දැන් රජයේ විශාල සංවර්ධන ව්‍යාපෘති වලට වියදම් කරන මුදල් මේ වෙලාවේ ප්‍රතිපාදන වශයෙන් මෙම්මෙන්නේ නැහැ. ඒතර සාමාන්‍ය එදිනෙදා පවත්වාගෙන යාමේ මූලධන වියදම සෞඛ්‍ය ආරක්ෂක ඒ වගේ
ප්‍රධාන අධ්‍යාපන ප්‍රධාන සේවා පවත්වාගෙන යාමේ වියදමත් තමයි දරන්නේ. එතකොට ඒ වගේ වෙලාවක අර සම්වර්ධන අංශවල වැඩ කරපු ගොඩක් සේවකින්ට මේ වෙලාවේ ලොකු රාජකාරියක් පැවරෙන්නේ නැහැ. එතකොට දැන් මේ work from home කාලය තුල සිකුරාදා නිවාඩු දිනවලත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පුළුවන්කම තියෙන තමන්ගේ පොදු ඉඩම් තමන්ගේ ආයතන සතුවල තියෙන පොදු ඉඩම් ජල සුරක්ෂම තියෙන පරිදි මොකද මේ අපට රජයේ තියෙන වතුර ජල සම්පාදනයේ වතුර දාලා ඒව කරන්න බැහැ මොකද ජලය පිරිපහදු කරන්න ලොකු වියදමක් දරනවා. පොදු මූලාශ්‍ර වලින් ජලය ලබා ගන්න පුළුවන් තැඹල ඒ මූලාශ්‍ර වලින් ලිදකින් වෙන්න පුළුවන් වැවකින් දොලකින් ගංගකින් වෙන්න පුළුවන් ඒ වගේ ජල සම්පාදනයක් සකස් කරගෙන මේක තමන් මේ කාර්යයට යදන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒක ඕන වෙලාවක මේ අතිරික්ත සේවක මණ්ඩලයේ යොදලා කරගැනීමට හැකියාව තියෙනවා. බැලුම්ගල YouTube channel එකට එන්න ඇවිල්ලා බලන්න අපි කියලා දීලා තියෙනවා අපි පෙන්නලා දීලා තියෙනවා ගණන් හදලා මේ සිකුරාදා නිවාඩුව නිසා. ඔව්. එක නිවාඩු දවසක් රට සියවස් 14ක් ආපස්සට අදිනව හැටි. ඒක වළක්වා ගන්න නම් මේ නිවාඩුව පළදායිව ආයෝජනය කරන්න ඕනේ වගා කරනවා කියන එක එකක්. හැබැයි එතනදි මේ හරි වැඩගත් පණිවිඩයක් දෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා ප්‍රියන්ත මහයදුන්නේ මහත්මයා ටැප් එකෙන් එන වතුර ටික ආරම්භ වගා කරන්න හදන්න එපා. වතුර දාන්න එන්න එපා පළවලට ඒවේ. ඔව්. ඔය එක ජල ඒකකයක් සඳහා ඔබ ගෙවනෝ වගේ කිහිප ගුණයක් වැය වෙනවා. නේ? රටේ ජල සම්පත සීමිතයි. ඒ නිසා ඒ විකල්ප ක්‍රම හොයා ගන්න. සහ වගා කිරීම විතරක්ම නෙමෙයි. ගෙදරට වෙලා කරන්න පුළුවන්. තව දේවල් තියෙනවා. ගෙදරින් නම්ම නෙමෙයි. වැරට ගිහිල්ලත් කරන්න පුළුවන්. වැඩ බිමේ ඉඳන් කරන්නත් පුළුවන්. ඒ ගැනත් දෙතුන් පාර හිතන්න. එහෙම හිතුවොත් අපිට වෙනස් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපි ලබා ගන්නවා කෙටි විරාමයක්. ඔබට පුළුවන් අපිත් එක්ක අපි කතා බහට එකතු වෙන්න. කතා කරන්න අපිට 0112 55 33 63 අපි දුරකථන අංකය. Net FM බැලුම්ගල Be positive. මහනුවර ධර්මරාජ විද්‍යාලය කියලා කිව්වහම ලංකාවේ නමගිය විද්‍යාලයක්. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කොහොමද විද්‍යාලයක් තුළ මේ වගේ කෘෂි භූමියක් සකස් කරන්නේ නැත්තම් මේ අපනෑන වෙළඳපොළ ඉලක්ක කරලා මෙහෙම භෝග වගාවක් කරන්නේ කොහොමද විද්‍යාලයක් තුළ? මොකද දරුවෝ ඉන්නේ. ඔබ කොහොමද ඒ සංකල්පය ක්‍රියාත්මක කළේ? ඔව් ඇත්තනම ළමයි දැනුවත් කරා පළවෙනි වශයෙන්ම ආදි ශිෂ්‍යෝ අපේ විද්‍යාලේ ආදි ශිෂ්‍ය සංගමය ඒ අයත් එකතු කරගෙන මුලින්ම කරේ නැ මේ භූමිය එලිපෙලි කරගන්න එක. ඊට පස්සේ මට අපේ ආදි ශිෂ්‍ය ඉන්නවා මේ පිළිබඳ දැනුමක් තියෙන මහත්වරු. ඉතින් ඒ අයගේ උදව් වෙන දරුවෝ සම්බන්ධ කරන්නේ අතර මේ වගා කඩේ තුල විතරයි. දරුවෝ දීර්ඝ වශයෙන් සහභාගී කරගන්න බෑ. නමුත් මේවා මේ අර කල්පවතින භෝග නිසා සහ නඩත්තු ලේසියිනේ. එතකොට මේවා මේ අපිට ලංකාවේ පාසල් වල තියෙයි අක්කර දහස් ගාණක්. ඉතින් මේ ඔක්කොම වගා කරගන්න පුළුවන් වුණොත් අපිට රටට ලොකු ශක්තියක් උත්පාදනය කරලා දෙන්න පුළුවන්. ඒ වගේම මේක ළමයි දැන් කාලේ ළමයි මේ පණිවිඩයේ දුරවල් වලට අරගෙන ගිහිල්ලා තමන්ගේ ඉඩම ගෙදර තියෙන පොඩි හරි ඉඩම වගා කරගන්න පෙළඹි ළමයි. එහෙම නැත්නම් ළමයි මේ පොතේ පොතේ අධ්‍යාපනයේ විතරක් නැඹුරු වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මේ ඔන්ලයින් උගන්වන්න පටන් ගත්තට පස්සේ ශිරාන් ආයෙත් දරුවන් එක්ක ගනුදෙනු කරමින් ලබා ගන්න අත්දැකීම් වලින් මම කියවාගත්තු කරුණක් දරුවන්ගේ අවධානය පවත්වා ගැනීමේ හැකියාව ප්‍රබල ලෙස දුර්වල වෙලා තියෙනවා. ඔබ අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ගුරුවරයෙක් නම් ගුරුවරියක් නම් මේකට සාක්ෂි දරයි. දරුවන්ට එක අරමුණක හිත පිහිටුවා ගන්න බෑ. ඇයි? අපි කලින් පන්ති කාමරයේදී ගුරුවරයා හෝ ගුරුවරයා දිහා බලාගෙන ඉගෙන ගත්තේ. අපිට අපිව පේනවා ගුරුවරයාට. අපිව පේනවා ගුරුවරියට. අපි පැත්තක් බැලුවොත් එහෙම අපි කාත් එක්ක හරි කතාවක් කර කර හිටියොත් එහෙම අවධානය වෙනතකට අරන් ගියොත් එහෙම එවනවා හුණු කොට්ටේ ඔළුවට. එහෙම නැත්තම් හුණු කූර ඔළුවට නේ. අයිනෝ ළඟට ඇවිල්ලා ටෝක්කා මොකද කරන්න කියලා කෑ ගහලා අහනවා ප්‍රශ්න අහනවා. ඔව්. දැන් හැබැයි ඕක වෙනස් වුණානේ ඔන්ලයින් ඉගෙනවීම එක්ක. දැන් ළමයා ඉගෙන ගන්න පටන් ගත්තා ඩිජිටල් තිරයක් දිහා බලාගෙන. ඔව්. ලොග් වෙනවා Zoom meeting එකට. හැබැයි වෙන වැඩක් කර කර ඉන්නවා. ඔව්. ටීචර් ඔහේ කතා කරනවා. ඊට පස්සේ වැඩේ ඉවර වෙනවා. දැන් ළමයාගේ අවධානය අර පාඩමේ නැහැ. මෙතනින් පටන් ගත්ත අවධානය ගිලිහියාම ආයි පාසල පටන් ගත්තා. දරුණු විදිහට ළමයින්ට බලපෑම ඇති කරලා තියෙනවා. ඔන්ලයින් ගිහින් ඉගෙන ගත්ත එක විතරක් නෙමෙයි දරුවෝ කලේ. තව තව ක්‍රියාකාරකම් වල යෙදුණා. ඩිජිටල් තිරියත් එක්ක කරපු මේ අසීමිත ගනුදෙනුව. අබ්බැහි වෙන සුළු ගනුදෙනුව හින්දා දරුවන්ගේ අවධානය පවත්වා ගැනීමේ හැකියාව දුර්වල වෙලා තියෙනවා. මෙතනින් දරුවන්ව මුදව ගන්නව නම් එකක් පොතේ පතේ අධ්‍යාපනයට වඩා දරුවන්ව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා යොදවන්න ඕනේ. ඒක රටට ඵලදායි වෙන්න ඕනේ. මෙන්න ඒ සඳහා දරපු එක උත්සාහයක් ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා. එතුමන් මේ ඒ වැඩේ සාර්ථකව කරන ගමන් එක තවත් ඉස්සරහට ගෙනියන කරපු දේවල් සම්බන්ධයෙන් අපිත් එක තවත් කතා බහ කළා.
දැන් මේ වෙනකොට රජයේ යම් ප්‍රතිපත්තිමය තීරණයක් කරන් තිනවා සිකුරාදා දිනය නිමාඩු දිනයක් බවට පත් කළා රජයේ සේවකයන්ට ඒ දවසේදී කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදවන්න කියලා. අපි කොහොමද රජයේ සේවකයන්ට වැටුප් සහිතව නිමාඩු ලබා දීලා තියෙන මේ දිනය එහෙම ප්‍රායෝගිකව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදාගෙන ඵලදායි දෙයක් කරන්න කටයුතු කරන්න ඕනේ. ඇත්තටම මෙහෙමයි මේක මට හිතෙන්නේ පොඩි නියාමනයක් ඇතිව කරන්න ඕනි වැඩක්. දැන් රජයේ සේවකයෝ අපි හිතමුකෝ දැන් මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට හරි වෙනත් තැනක ඉන්නව නම් එක්ක ගමේ විහාරස්ථානයක් කවට හරි මොකද සමහර අයද රජයේ නිලධාරීන් කවට ඒගොල්ලන්ට පර්චස් 10ක ඉඩමක් තියෙනවා. ඒකේ ගේ හදලා වවන්න තැනක් නැහැ. එතකොට ඒ ප්‍රදේශයේ පන්සලේ වත්තක් තියෙනවා. පාසලේ වත්තක් තියෙනවා. ඒකට සහභාගී වෙලා ආයතන ප්‍රධානියාගෙන් හරි නායක හම්දුරන් හරි සහතිකයක් අරන් ගිහලා තමන්ගේ ආයතන ඉදිරිපත් කරන්න පුළුවන් නම් එක්ක අපි හිතමුකෝ ගමේ ගොවියෙක්ගේ ඉඩමක් තියෙනවා. ඒ ගොවි මහත්තයාගේ ඉඩමේ හරි ගිහිල්ලා මේ වගා කටයුතු වලට උදව් වෙලා ගොවියන්ගෙන් සහතිකයක් අරන් ගිහිල්ලා තමන්ගේ ආයතන ප්‍රධානියාට දෙන්න පුළුවන් නම් තමයි මේක නියාමනය කරන්න පුළුවන්. වවනෙක් විතරක් නෙමෙයි ආයෙත් අපි කියනවා කරන්න පුළුවන් තව දේවල් තියෙනවා. වවනේම රැකගන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම. දැන් මේ ඉතාලි මෑතකදී කරන සමීක්ෂණයකදීත් රටේ අස්වැන්නෙන් 40% විතර නාස්ති වෙනවා. ඔව්. එක්ක ප්‍රවාහනයේදී එහෙම නැත්නම් ගබඩාකරණයේදී මේ ආදී වශයෙන්. ඒතකොට මේක වළක්වා ගන්න ක්‍රමයක් හිතන්නකෝ. ඔබේ ගෙදර සිදුවන ආහාර නාස්ති වළක්වා ගන්න ක්‍රමයක් හිතන්නකෝ. ආහාර කල් තබා ගැනීම අපි කියලා තියෙනවානේ. අපි බැලුම් ගල වැඩසටහනේදීම කතා කරලා තියෙනවානේ විජලණය පිළිබඳව. විජලණ ක්‍රමවලට යන්න උත්සාහ කරන්නකෝ. වෙන විදිහකට අපිට හිතන්න පුළුවන්ද? වෙන විදිහකට ඩිලිෂන් හිතුවේ නැත්නම් අපිට මේ ප්‍රශ්නේ ගොඩ එන්න බෑ. අපිත් එක්ක දුරකතනින් ඉන්නවා සුජිත් මහත්මිය. අයිබෝන ඔබතුමන්ට. අයිබෝන අපියා. ඔව්. ඔබේ අදහස. ඔවත් මම කියන්නේ දැන් ඔය රැකියා දශකයෙන් ලබා දුන්නේ සමුදිලාභීන්ට සමුර්ධිය කපා හරින්නේ කියලා. නමුත් ඒ මම කීප දෙනෙක් ගිහම ප්‍රශ්න කරා ඒගොල්ලන්ට සමුර්ධිය ලැබෙනවද කියලා. නමුත් ඒගොල්ලෝ කියනවා රැකියාව ස්ථිර වෙනකන් සමුර්ධිය ලැබෙනවයි කියලා. ඒ අතර සමුර්ධියක් ලැබෙන ඒගොල්ලන්ට රැකියා දශකයෙන් මාසික වැටුප ලබා ගන්නවා. අනිත් එක මහත්මයා සමුර්ධිය කපල රුපියල් 23000ක වැටුපල් ලබා දෙන්න මාසිකව දෙනවනේ සමුර්ධිය ලබා දෙනවා රුපියල් 3000ක මුදලක් පමණයි ලබා දෙන්නේ. අන්නේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒගොල්ලන් සමුර්ධිය දීම සුදුසුද එහෙම නැත්නම් රැකියාව දීලා අර 20000ක් ලබා දී 20000ක 30000ක ලබා දීම සුදුසුද? එතකොට වැඩි මුදලක් ගන්නේ රැකියා දසලක් තියෙන සමුර්ධිය කපල රුපියල් 3000ක සමුර්ධිය කපල හරලා මහැරලා මේ රටට හිතෙන්නේ ඔබට ගෙවන පඩිය රටට බරක් රටට පවක් කියලා. ඔව්. ඔබ ඒ පඩියට වැඩක් කරනවා කියලා රටට පේන්නේ නැති නිසා. අනිවාර්යෙන්. දැන් ඒක වෙනස් කරන්න පුළුවන් ඔබට. ඔබ ඔබේ රැකියාවට ආදරේ නම් ඔබ ඔබ ගන්න පඩියට වැඩක් කරන්න. ඔව්. ඒ වැඩේ ඔබට නියම කරන එකක් විය යුතු නෑ. ඔබට නියම කරලා නෑ කියන්නකෝ. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලා නෑ කියන්නකෝ. ඒක වෙන ප්‍රශ්නයක්. ඒක ඔව් ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඔබ හදා ගන්න ඔබට කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඒක ආයෙත් ඔබේ ජොබ් එකට එක එක හෙලා ගැලපෙන එකක් නොවෙන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් යම් ආයෝජනයක් කරන්න ඔබ ගන්න වැටුප වෙනුවෙන් යම් ඵලයක් රටට ලබා දෙන්න. මේ දැන් ජනතාවගේ අදහස් මෙහෙම එල්ලෙවෙන ඩිලිෂන් දැන් සිකුරාදා වවන්න දීපු නිවාඩුව ගෙදෙට්ට වෙලා මේගොල්ලොත් ඉන්න පුළුවන්. මේ ගිය සතියන්තෙත් ගියා හොඳේ. රටේ මෙච්චර තෙල් නෑ වැඩට යන්න තෙල් නෑ. හැබැයි කට්ටිය ට්‍රිප් ගියා පික්නික් ගියා. දැන් ඒ අනේක හරිද වැරදිද කියන එක ඒක වෙන සංවාදයක්. අපි පැත්තකින් තියමුකෝ. හැබැයි නිවාඩුව වරප්‍රසාදයක් විදිහට අරගෙන නිවාඩුවේ මේ විනෝදචාරිකා යනවා නම් ඒක කෙනෙක්ට ප්‍රශ්න කරන්න හිතෙන යෙදවුමක්. එහෙම නැත්තම් පියවරක්. ඒ නිසා ඒව ගැන දෙපාරක් හිතන්න. මේ නිවාඩුව ඔබට ලබා දෙන්නේ මේ විනෝද වෙන්න නෙමෙයි. ඒක ඵලදායීව යොදවන්න. ඒ නිවාඩුව ඵලදායීව යොදාගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ගාල්ල බද්දගම් ප්‍රදේශලේකම්තුමන්ගෙන් අපි ප්‍රශ්න කළ බැලුවා. ඒයි. මොකද එතුමන් ඒක ඵලදායීව යොදාගන්න සැලසුමක් හදලා දිනවා. ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමා වගේම. ඒ වගේම මරදාන පොලිසිය ඔයිසි මහත්මයා වගේම. බද්දේගම ප්‍රදේශලේකම් තුමත් එහෙම සැලැස්මක් හදලා තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා දවස නිවාඩු දිනයක්. ඒ නිවාඩු දවසේදී මේ කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් යොදා ගන්න කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. දැන් ඔබතුමන්ලා මේ වෙනකොටත් යම් කටයුත්තක් රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් ආරම්භ කරලා තිනවා. අපි කැමති ඒ සම්බන්ධයෙන් දැනගන්න. ඇත්තටම අපි මේ වෙනකොට කරලා තියෙන්නේ එතුමාගේ චක්‍රලේඛය අනුව සියලුම රජයේ නිලධාරීන් දැනුවත් කරලා තිනවා. ඒ අනුව අපි බද්දගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සියලුම නිලධාරීන්ට කියලා තිනවා අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තුල තියෙන සියලුම වගා නොකළ ඉඩම් හඳුනා ගන්න. ඒතර රජයේ වේවා පෞද්ගලික වේවා මේ සියලුම ඉඩම් අපි ලේඛනගත කරගන්නවා පළමුවෙන්. එතකොට ඒ ඉඩම් සංවර්ධනය කිරීම සඳහා
apa visin sudu-sudu ada pelulak sakas karno, himanek tang esan dah hai diri patena, wenat parsa wen mete wala badi mena kate utukar. Me wena kota baddega ma pradesi elekam kota setula e wage raje wasademu pasal lidam, paut gelikan se waga nukal lidam, raje beveli sansta wasaha, idam persians karna bala mandale tayat idam, wisala pramaniak, waga nukal lidam wasin tino api ewa kemen anduna agini anu. සිකුරාදා නිවාඩුවේ වවන්න පුළුවන්ද සිකුරාදා නිවාඩුවේදී රාජ්‍ය සේවකයන් වවයිද අපි ඔය ප්‍රශ්නේ සිකුරාදා මහපාරට බැහැලා ඇහුවා රාජ්‍ය සේවකයන් ගිනුත් ඇහුවා රාජ්‍ය සේවකයන් නොවන අය ගිනුත් ඇහුවා රාජ්‍ය සේවකයන්ට විතරද වවන්න පුළුවන් අනිත් අයට වවන්න බැයිද කියලාත් අපි ඇහුවා එතකොට ඕකට බාධා කරන අවහිර කරන කාරණා ගොඩක් කියවුණා ආකල්ප මේ වශයෙන් අපි ඒකට සූදානම්ද කියන එක තමයි ඉස්සරහින්ම තියෙන්නේ ඒ අතරේ තියෙන තව ප්‍රශ්න ටිකක් තියෙනවා වතුර කොහෙන්ද සහ බීජ කොහෙන්ද ඒ ඔක්කොටමත් වඩා ඉඩ කඩ කොහෙන්ද තට්ටු නිවාසක නම් ඉන්නේ කොහො ඉඩ වවන්න පුළුවන්ද වගේ ප්‍රශ්න තියෙනවා මෙන්න උත්තර ඩෙලිෂන් මේ අර නොකිරන වෙදකමට කෝඳුරු තෙල් හත්පත්ටකුයි තවත් පොඩ්ඩක් ඕන කියලා කියනවනේ කරන්න බෑ කියලා කියන මිනිස්සයාට ඒක කරන්න බෑම තමයි මොන දේ තිබුණා ඒකේ අනිත් පැත්ත නටන්න ඕනේ නම් නටන්න පුළුවන් නම් පොළව කොහම වුණත් කමක් නැ මෙන්න එහෙම වැඩ කරන මිනිස්සු මේ එතකොට ඔබටත් එහෙම වෙන්න පුළුවන් නේ ඔබේ ගෙදර ඔබේ වත්තේම වවන්න ඕනේ නැහැ. ඔව්. කොච්චර ඇද්ද ඔබ අපට ජීවත් වෙන ප්‍රදේශයේම හිස් ඉඩම් ගිහින් වවන්න මේ දවස්වල කවුරුත් මුකුත් කියන්නේ නැහැ. ඔබට බැරි වෙයි ඒකේ මිරිස් කරලා කඩා ගන්න ඒකේ මන්ජෝ කාලේ ගලව ගන්න. කවුරු හරි හැබැයි ඒකෙන් බඩ පුරව ගනි. ඔව්. මේ බද්දේකන ප්‍රදේශලේකම් සත්‍යානන්ද විජේසේකර සුභසිංහ මහත්මයා තවත් කතා බහ කළා අපිත් එක්ක මේ කාරණාව ගැන. අපි මේ වෙනකොට එවැනි බිම් ප්‍රදේශ කීපයක් අඳුනාගෙන ප්‍රදේශයේ ජනතාවත් හවුල් කරගෙන සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ එක්කම නව චක්‍රලේඛය අනුව රාජ්‍ය නිලධාරීන් නිවසේ සිට වගා කටයුතු සිදු කිරීම කියන එක අධීක්ෂණය කරන්න නිශ්චිත යාන්ත්‍රණයක් මේ වෙනකොට අඳුනාගත්තේ නැති වුණත් අපි බලාපොරොත්තු වෙනවා එළඹෙන 24 වෙනිදා සිකුරාදා දවසේ ඉඳන් ඒ අය නිවසේ සිට කරනු ලබන වැඩ කොටස් අපගේ ගම්වල ඉන්න නිලධාරීන් හරහා අධීක්ෂණය කරන්න. ඒවා වාර්තාගත කරන්න. එතකොට ඒ නිලධාරීන් තම තමන් විසිනුත් එවැනි වාර්තා තමන්ගේ ආයතන ප්‍රධානියට ඉදිරිපත් කරන්නට අවශ්‍යයි. එයින් අපි පුළුවන් කීපයක් නියදියක් හැටියට ඒවා පරීක්ෂා කරලා අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉදිරියේදී මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. සිරාන් සිකුරාද විතරක් නෙමෙයි සමහර ආයතන තියෙනවා අනිත් දවස්වලත් gedara ඉන්න සේවකයන්ට නිදහරින්ට අවස්ථාව ලැබිලා තියෙනවා අත්‍යවශ්‍ය සේවකයන් විතරයි සේවයට කැඳවන්නේ අර work from home concept එක ආයිත් ඇවිල්ලා තියෙන නිසා එතකොට දැන් කවුරු හරි දුරකථනයෙන් කතා කරලා සේවය ලබා ගන්න හැදුවම මම මේ පොලොව කොටන ගමන් වගේ උත්තර දෙන්න එපා ඒ ඔබට નિયમિત රාජකාරිය ඔබ ඉටු කරන්න ඕනේ ඒ ඊට අමතරව තමයි මේ වැඩේ කරන්න ඕනේ ඒකත් පොඩ්ඩක් අපි ඔළුවේ තියාගමු හැබැයි දැනටමත් මේ වැඩේ කරන අයත් ඇති ඒ අයටත් අපි ආරාධනා කරනවා එන්න කතා කරන්න ඔබ මොකද කරන්න කියලා සහ එහෙම මේ ලැබුණු නිවාඩුව හෝ මේ ලැබුණු අතිරේක අවස්ථාව එහෙම අතිරේක අවස්ථාවක් නොලැබුණත් අපිට තියෙන කාලය අපිට වඩා ඵලදායීව ආයෝජනය කරන්න පුළුවන් කොහොමද ඔබේ යෝජනා සහ ඔබ කරන දේත් අපිත් එක්ක බෙදා ගන්න 011-2-55-33-63 අපේ දුරකථන අංකය net fm බැලුංගලා be positive මේ වෙනකොට රජයේ බොහෝ ආයතන ඔබතුමන් කිව්ව ආකාරයට මේ සේවක අතිරික්තයක් තියෙනවා අපි දන්නා පහුගිය කාල සීමාවෙදී යම් යම් රාජ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සිදු කරුණා අනවශ්‍ය ප්‍රමාණයෙන් මෝදන අවිධිමත් ආකාරයට දැන් ඒ රාජ්‍ය ආයතනවල ඉන්න ඒ අතිරික්ත සේවකයෝ කොහොමද මේ වෙලාවේ ඵලදායී ලෙස මේ කටයුතු යොදා ගන්න ඔබතුමන් යෝජනා කරන්නේ අතරම මේ සරල ක්‍රියාමාර්ගයක් යොමු කරන්න තියෙනවා මොකද මේ නිසි වැඩසටහනක් හෝ නිසි වැඩපිළිවෙලක් නැතුව පත් කරන ලද අනත් වෙන කාර්ය මණ්ඩල ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන් කමල් ආර්යසිංහ මහත්මයා අක්කර 60ක් විතර තියෙන ඉඩමේ අක්කර 30ක් විතර තමයි ගොඩනැගිලි තියෙන්නේ ඒ ඉතුරු ඉඩ කොහොමද ප්‍රයෝජනට ගන්නෙ ඵලදායීව ප්‍රයෝජනට ගන්නෙ ඉස්කෝලේ වැඩ කරන සේවකයන් අනධ්‍යයන කාර්ය මණ්ඩලය කොහොමද වඩා ඵලදායීව
ආයෝජනය කරන්න කියලා එතුමන් ආදර්ශයක් සපයනවා මුළු රටටම සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විතරක් නෙමෙයි එතුමන් මේ වැඩේ කළේ ඊට කලින් එතුමන් වැඩ කළේ රත්නපුර ශ්‍රී සේවලි විද්‍යාලයේ එතනදිත් එතුමන් මෙහෙමම වැඩ කළා අපි ඒක ගැන එතුමන් ඇහුවා දැන් ඔබතුමන් මීට කලින් අපිට තොරතුරු වාර්තා වුණා රත්නපුර සීවලි විද්‍යාලයේ ඉන්නකොට යම් යම් මේ ආකාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා කියලා අපි කැමති ඒ සම්බන්ධව දැනගන්න. ඔව් ඇත්තටම මේ එහෙත් මතක් කරන්න ඕන මොකද එහි අනත්දෙන කාර්ය මණ්ඩලය පත්වීම් බාර ගන්නකොටත් මම ඉඳන්දි පත්වීම් බාරගත්තු බොහෝ අය හිටියා. ඒ අය විශාල වශයෙන් ඒ කටයුතු වලට දායක වුණා. දැන් උනත් එහෙට ගියොත් ඔබට දකින්න පුළුවන් වෙයි අපූර්ව ආසල් පරිසරයක් අපි නිර්මාණය කළා. එහෙදී දැන් මේ පැත්තේ ඕන දෙයක් වබාන්න පුළුවන් මේ වගේ සත්තුන්ගෙන් බාධාවල් නැති නිසා මම අක්කර දෙකක්ම අරගෙන කෙසල් වගාවක් දැම්මා. ඒකෙන් ලොකු ආදායමක් උත්පාදනය කළා පාසලෙන්. එතකොට ඒකට තනිකරම අනත්දෙන කම්කරුවෝ තමයි උදව් කළේ අනත්දෙන කාර්ය මණ්ඩලය අය. ඉතින් ඒ නිසා දැන් මම හිතන්නේ මේ රටේ මේ පෙට්‍රල් ඩීසල් පෝලිං වල ඉන්න මේ ත්‍රී රෝද රටවල ඉන්න තරුණයෝ විශාල සංඛ්‍යාවක් මේ දවසකට පෙට්‍රල් ටිකක් ගහන්න හයර දුන රටක් බවට පත් වෙලා. ඉතින් මේ අයට යම් ආකාරයකට පෙළඹවීමක් නැඹුරුවක් ඇති කරන්න පුළුවන් නම් මෙන්න මේකට මේ ආදර්ශය දෙන්න පුළුවන් නම් කොහෙද හරි මේක වටිනවා කියලා මම විශ්වාස කරනවා. දැන් අපිව අහගෙන ඉන්නවා නම් ආයතන ප්‍රධානීෙක්. ඔව්. ඔබත් හිතන්න පටන් ගන්න වෙනස් විදිහට. ඔබේ යටතේ ඉන්න කාර්ය මණ්ඩලය. වැඩක් තියෙනව නම් වැඩක් කරපු දෙන් වැඩක් නැත්නම් ඉතින් මොනව කරන්නද වගේ එකක ඉන්න එපා. ඒ අයගෙන් කොහොමද වැඩ ගන්නෙ කියලා හිතන්න. මොකක්ද එයාලට දෙන්න පුළුවන් වැඩේ කියලා හිතන්න. සහ ඔබ රාජසේවකයෙක් නම් දෙනකන් ඉන්නේ නැතුව කරන්න පුළුවන් වැඩේ මොකක්ද කොහොමද ඒ වැඩේ කරන්නේ කියලා හිතන්න තියෙන අවහිරතාව ගැන හිතන්න එපා. අරක නිසා බෑ මේක නිසා බෑ වගේ ඒවා හිත හිත ඉන්න එපා. කොහොමද කරන්නේ? තියෙන ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා හිතන්න. අපිත් එක්ක දුරකතනින් ඉන්නවා වනිනායක මහත්මයා. අයබෝන් ඔබතුමන්ට. අයබෝන් මහත්මයා ඔබ උදෑසනා කතා කරන්නේ. මම නිකවරටින් කතා කරන්නේ. නිකවරටිය සිඹරියාව පොන්ගස් දිනවත්තේ DB වනිනායක කියලා කෙනෙක්. ඇත්තෙම මේ ප්‍රදේශයේ මේ ආයතන වල රටේ විතරක් නෙවෙයි අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්නවා හැම ආයතනයකම. ඉතින් අද වෙලා තියෙනවා මට අත්දැකීම් තියෙනවා මේ සේවකයෝ මේ ඉහළ නිලධාරීන් කියන දේ ගණන් ගන්නේ නැහැ. ඔය උදේට ඇවිල්ලා හවසට යනවා මොනවා හරි කර ඔය රස්තිය අඩු ගහ ගා ඉඳලා එහෙම යනවා එනවා. ඉතින් ආයතන ප්‍රධානියා හෝ වගකීතු නිලධාරියෙක් බලය පවරනලද කෙනෙක් මේගොල්ලන්ගේ අධීක්ෂණය දාලා ඇත්තෙම වැඩ ගන්න ඕනේ. නිකන් රාජ්‍යයේ පඩි ගෙවන්න බෑ. දැන් අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් මට කිය හැකි ගරු අධිකරණයේදී සුළු සුළු වැරදි වලට දඬුවම් නියම කරන කට්ටියට ඔය දඩ මුදලක් වගේ දෙයක් ගන්න බැරිනොත් ඒගොල්ල දන ප්‍රජාසේවයට. ඉතින් ඒගොල්ල අධීක්ෂණය කරන්ඩ උදේට හවසට යන්න එන්න පොතාසම් කරන්ඩ දාලා ඉන්න ඒ වගේ අධීක්ෂණයක් කරලා මේ අතිරික සේවකින්ගේ වැඩක් ගන්න ඕන නැත්නම් නිකන් මේ මහජන මුදල් රාබාසිනියක් කරලා මේගොල්ලෝ මේ ටයිකෝල් දාලා ඉහළ උගත් දිනදාරින් වශයෙන් කටයුතු කරන පුරුද්දක් තමයි දැන් තියෙන්නේ. මොකද රාජ්‍ය සේවයේ හැටි ඒකමනේ. බොහොම සුදී වන්නායක මහත්මයා යෝජනාවක් සලකා බැලිය යුතු යෝජනාවක්. හැබැයි ඒත් එක්ක මෙන්න මේ ටිකත් හිතන්න ඕනේ. දැන් මේ අධීක්ෂණය කරන්න කියලා තව කවහරි රැකියාවට බඳවා ගන්න එපා. ඒක සමනේ වෙන්නේ එහෙම නේද? එතකොට යාටත් පඩි ගෙවන්න තමයි වෙන්නේ. කියන්නේ වගා භූමි අධීක්ෂණ නිලධාරින් බඳවා ගැනීම කියලා අලුතෙන් බඳවා ගැනීම කරනවා. දැනටත් ඉන්නවා සෑහෙන ඔය කෘෂි කර්ම පරේෂණ නිලධාරීන් කෘෂි සහායක නිලධාරීන් එහෙම ඉන්නවනේ. ගොවි බිම් වලට ගිහිල්ලා ගොවීන්ට සහාය වෙන්න ගොවීන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. හැබැයි ගොවීන් එක්ක කතා කරනකොට කියන්නේ ඒ අයව හොයාගන්න එක හරි අමාරුයි කියලා. නේද? දිලීර රෝගයකින් එහෙම නැත්තම් වෙනත් ක්‍රමයකින් වගා හානි වෙනකොට මොකද කරන්නේ කියලා අහන්න යනවා. නේ? කෘෂි කර්ම සහායක නිලධාරීතුමා එනකන් ඉන්නවා. පෝර ප්‍රශ්නේ දැන් රසායනික පෝර නැහැ. කොහොමද මේක කාබනික පෝර වලින් කරන්නේ? කොහොමද කාබනික පෝර හදාගන්නේ වගේ කියන දැනුම ටික ඕනේ. හැබැයි ඒ අය නැහැ. එතකොට හැබැයි පොත ගිහින් බැලුවා ක්ෂේත්‍ර චාරිකාව. එහෙම මේ වැඩේ වෙලා හරියන්නේ නැහැ. දෙක අධීක්ෂණයක් තියෙන්න ඕනේ. ඒක හරි. එක පැත්තක්. අනිත් පැත්තේ ඉස්කෝලේ නෙමෙයිනේ. නේද? ඉස්කෝලේදී නම් ඔන්න ටීචර් පස්සෙන් එනවා ගෙදර වැඩ කළාද? ගෙදර වැඩ කරන් ගියලා නැත්නම් ගහනවා කෝටුවෙන් දෙකක්. එහෙම නැත්නම් පන්තියෙන් එළියට නැත්නම් දනගසලා තියෙනවා. නේ? දැන් මේක ඉස්කෝලයක් නෙමෙයිනේ. දඬුවම් දීලා මේක කරන්න බෑ නේද? ඔබ වැඩිහිටි කෙනෙක් ඔබ වැඩිහිටියෙක්. ඒක වැඩිහිටියෙක් විදියට ඔබ හිතන්න. වැඩිහිටියෙක් වෙනවා කියන්නේ වයස යනවා කියන එක නෙමෙයි. අංක වලින් නෙමෙයි මේ වයස ගණන් හදන්නේ. ඔබේ අධ්‍යක්ීම් වලින් ඔබේ පරිණත භාවයෙන් ඉතින් පරිණත භාවය ඔබේ ක්‍රියාවෙන් පෙන්වන්න ඔබව පාලනය කරගන්න. ඔබේ දරුවෝ පාලනය කරන්න යනවනේ ඔබ නේ. ඔබේ දරුවෝ පාලනය කරන කලින් ඔබ පාලනය වෙන්න ඔබ හැදෙන්න ඔබට වග කියන්න. මේ මොහොතේදී මේ රාජ්‍ය සේවකයන්ට තමන්ගේ ගෙවත්තේ ඉඩකඩ මදිනම් වගා කටයුත්තක් කරගන්න කොහොමද රජයේ ඉඩමක් ලබා ගන්නෙ? ඒ සඳහා වන සැලැස්ම කොහොමද කියලා අපි විමසීමක් කළා රාජ්‍ය පරිපාලන මාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායදුනි මහත්මයාගෙන්. වගා කටයුතු සම්බන්ධයෙන් යම අදහසක් පළ වෙලා තිබෙනවා. කොහොමද මේ කටයුත්ත මේ සරලව කරගන්න පුළුවන්කම තියෙන්නේ? ඔව් ඇත්තට මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඉඩම් කොමසාරිස් ජෙනරල්වරයා විසින්
බලය පවරනවා වගා කළ හැකි කලින් වගා කරලා අත්හැරලා තියෙන රජයේ ආයතන සතුව ගොඩක් ඉඩම් තියෙනවා. يعني මේ වගාවට අලුතෙන් මේ රක්ෂිත හෝ වෙනත් ඉඩම් මුකුත් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අපිට තියෙනවා මේ ගොඩක් භූමිය කලින් වගා කළා වගා නොකර අත්හැරලා තියෙනවා. ඒ ඉඩම් ටික අපි අවුරුද්දක කාලයකට තරුණ සංවිධාන වලට, ග්‍රාමීය ගොවි සංවිධාන වලට, මරණදාර සමිති, සුබසාධක සමිති, ඒ වගේම ඕනම් පුජ්‍යලයකට මේ ප්‍රාදේශීය ලේකම්රයෙන් ඉල්ලන්න පුළුවන්. ඒකට ඒක අවුරුද්දක කාලයකට දෙනවා. එයායි වගා කටයුත්ත කරොත් හොඳට අපි ඒක තවදුරටත් කරන්න සලකා බලමු. ඒ විදිහට මේ 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 දැන් අතිරේක කාර්ය මණ්ඩල වලට පුළුවන් ඒගොල්ලන්ගේ නිවාඩු දිනවල ඒගොල්ලන්ගේ ගම් ප්‍රදේශ ප්‍රාදේශ ලේකම් හම්බෙලා පදිංචි ප්‍රදේශයේ පුදු ඉඩම් ඉල්ලගෙන මේ වගකාරියට සම්බන්ධ වෙන්න හොඳටම පුළුවන්කම තියෙනවා. දැන් ඔබට ඉඩක් නැත්නම් ඉඩක් හොයාගන්න පුළුවන් ප්‍රාදේශ ලේකම් කාර්යාලයට ගිහිලා ප්‍රාදේශ ලේකම්තුමාගෙන් විමසන්න. ඕක බිම්මට්ටමේ වෙමින් තියෙනවද? අන්න හරි. අපි ඒ කාරණ සම්බන්ධයෙන් බිම්මට්ටමේ ඉන්න ප්‍රාදේශ ලේකම්වරයෙක් දැනටත් මේ කටයුත්ත ප්‍රායෝගිකව කරන කෙනෙක්. ඔහු බද්දේගම ප්‍රාදේශ ලේකම් සත්‍යානන්ද විජේසේකර සුභසිංහ මහත්මයා. අපි එතුමගෙන් ඇහුවා. ජනතාවට මේ මොහොතේදී රජයෙන් පවා උපදෙස් දීලා තියෙන්නේ මේ මොහොතේ යම් වගාවක් කරන්න තෝරා ගන්න ඉඩමක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් කරන ප්‍රාදේශීය ලේකම්වරයාට එතකොට ඒ ලබා දීම කරනවා කියලා. දැන් රජයේ සේවකයෙකුට මේ සිකුරාදා දවසේදී නිවාඩුව ලබා ගන්න රජයේ සේවකයෙකුට තමන්ගේ ගෙවත්තේ වගා කරන්න අවස්ථාවක් නැතිනම් ඔහු රජයේ ඉඩමක් කෙටි කාලීනව ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? අපි සරලව පැහැදිලි කිරීමක් කළොත් ඒ සම්බන්ධයෙන් අපි බොහෝ විට මේ හඳුනා ගන්න ඉඩම් වලින් වැඩි ප්‍රමාණයක් සමූහ ගොවි පොළවල් හැටියට අපිට එක විදියකට පුළුවන් රජයේ නිලධාරීන්ගේ කණ්ඩායමක් හැටියට එවැනි ඉඩම් හඳුනාගෙන ඒ අය ඒ සඳහා යොමු කරන්න. අනිත් එක පෞද්ගලික අංශය අපි කියන විවිධ සංවිධාන ගම්වල තියෙන ස්වේච්ඡා සංවිධාන ඒ අය ඉදිරිපත් වෙනකොට ඒක පුද්ගලයෙකුට නෙමෙයි දෙන්නෙකුට නෙමෙයි කණ්ඩායමක් හැටියට ඒව සංවර්ධනය කරගන්න තමයි අපි අවස්ථාව ලබා දෙන්නේ. එතකොට රජයේ නිලධාරීන්ට තමන්ගේ නිවසේ එවැනි ඉඩමක් නොමැතිනම් අපි එවැනි අය අඳුනගෙන අපේ ආයතනයට සම්බන්ධ අය අඳුනගෙන ඒ අය සමූහ වශයෙන් අපි අඳුනාගත් බිම් ප්‍රදේශවලට ඒ ඉඩම් කොටස් වලට යොමු කරලා ඔවුන්ගේ කටයුතු අධීක්ෂණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ ඉන්න සුළු සේවකයන්ට විශාල කාර්යභාරයක් තියෙනවා තමන්ගේ ආයතනවල වගේම තමන්ගේ ප්‍රදේශයේ හැටි හැම තැනකම සම්බන්ධ වෙලා මේ කටයුත්තට දායක වෙන්න කියලා මම විශ්වාස කරනවා. ඔබට දකින්න පුළුවන් වෙයි මේ රටේ පෙට්‍රල් ඩීසල් පෝලිං වල ඉන්න අය දැන් රජයේ සේවකයෝ කියන අපිට වැඩට යන විදියක් නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ කියලා. හැබැයි ඉතින් ගිහිල්ලා ලොකු වැඩක් කරන්න නැහැ ඒගොල්ලන්ට දැන් අද මේ තියෙන සත්‍යය යටතේ. ඒ නිසා මේගොල්ලෝ ස්වේච්ඡාවෙන් පවරා ගන්නාලද වැඩ හෝ ආයතන ප්‍රධානීන් විසින් පවරන මේ මෙබඳු කාර්යයන් තමයි දැන් ආපහු ක්‍රමක්‍රමයෙන් මුල සිට ගොඩනැගෙන ජාතියකට අවශ්‍ය වෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ කමල් ආර්යසිංහ මහත්මයා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමන් එතුමන් පාසල් භූමිය වගා බිමක් කරන දරන උත්සාහය පිළිබඳව ඒ සඳහා රාජ්‍ය සේවය ඵලදායීව යොදවා ගැනීම පිළිබඳව නිර්මාණශීලීව යොදවා ගැනීම පිළිබඳව අපි අද කතා කළා. ආදර්ශයක් ලෙස එතුමන්ව පෙන්වා දුන්නා. එතුමන් ගැන විතරක් නෙමෙයි අපි අද කතා කළේ. අපි කතා කළා බද්දේගම ප්‍රාදේශීය ලේකම්තුමන් පිළිබඳව, සත්‍යානන්ද විජේසේකර සුභසිංහ මහත්මයා පිළිබඳව. ඒ වගේම අපි කතා කළා මරදාන පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමන් පිළිබඳව, ප්‍රධාන පොලිස් පරීක්ෂක AJIK ඇපලතොටුව මහත්මයා පිළිබඳව. අපි එතුමන්ගෙන් අවසාන වශයෙන් මෙන්න මෙහෙමත් ඇහුවා. මේ ඔබතුමන් කරපු මේ ක්‍රියාවලියෙන් මොකක්ද සමාජයට දෙන්න උත්සාහ කරන පණිවිඩය? සමාජයට දෙන්න උත්සාහ කරන්නේ පණිවිඩය තමයි අපිට ඕනකම සහ උනන්දුව කැපවීම තියෙනවා නම් අපිට ඕන දෙයක් Tamanට කරන්න පුළුවන් කියන අදහස. විශේෂයෙන් කොළඹ වගේ ප්‍රදේශවල මිනිස්සු ගන්න තෝරන ඉඩ නැහැ, භූමි ප්‍රමාණික කරන්න මදි, හරියට පස හරි නැහැ. නමුත් පස සාරවත්භාවය රකගෙන කරන්න පුළුවන් සමාජයද කියන භූමිකාව මම මේ ඉස්සරහා පොලිසිය ඉදිරිපිටම පෙන්වලා දීලා තියෙනවා. දැන් මේ මොහොතේදී මේ ශ්‍රී ලංකාව දැවැන්ත ආහාර අර්බුදයක්, ආහාර හිඟයකට මුහුණ දෙමින් ඉන්නවා. මේක ආදර්ශයක් අරගෙන අනෙක් රාජ්‍ය සේවකයොත් කොහොමද කටයුතු කරන්න ඕනේ? මේ තමන්ගේ රාජකාරි කරන අතරතුරේදී යම් පොඩි විවේකයක් ලැබුණ විට මේ සඳහා යොමු වෙලා පොඩි කැපවීමක් කරන්න. එතකොට නිකම්ම රාජකාරිත් වෙනවා, මේ අපි බලාපොරොත්තු වෙන කාර්යයත් ඉටු කරගැනීම හැකියාව තියෙනවා. දැන් ඔබේ වාරය. ඔබට පුළුවන් වෙනස් විදියට හිතන්න, වෙනස් විදියට වැඩ කරන්න. එහෙම වෙනස් විදියට හිතුවොත් සහ වෙනස් විදියට වැඩ කළොත් විතරයි අපිට රට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ගිහලෙන් නම් ඔබට සුබ දවසක්. මම චිරාන්. මම ඩිල්ෂාන්.